හිමාලවනට ඇතුළු වෙන තැන තියලා මාර්ගය පිළියෙල කළ දුන්නා. පිරිවරින් උන්වහන්සේට ලක්ෂ ගණනින් පිරිවර වශයෙන් පසු ගමන් කළා. මන්ත්‍රී දේවියන් වෙසතුරු මහරජතුමා දරු දෙන්නා හිමාලවනයට පිවිසුණා. එහි අච්චුත කියන තාපසතුමාගෙන් මග විස්තර අහගෙන නැවතත් ඉහළම කොටසේ තියෙන වංකගිරියට වැඩම කළා. වැඩම කළෙහි මේ වැඩම කරන මොහොතේ සත් දෙවරජතුමාගේ නියමෙන් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කුටි දෙකක් මවල සක්මන් මළු දෙකක් ඒ වගේම තවුස් පිරිකරත් හිත්තිය තැන්පත් කළා. ගියා මේ මහා බෝසතාණන් වහන්සේට පරිහරණය සඳහා. එවැනි දේවල් සිදු වෙන්නේ පින්වතුනි පාරමී ශක්තිය පින වැඩි. මේ පින උතුරා පැතිරී යන තරමට ලෝතුරා බුදුබව ලබන තරමට වැඩි මහා බෝසතාණන් වහන්සේට. ඒ නිසා එවැනි දේවල් සිද්ධ වෙන ඒවා පුදුම සහගත දේවල් නෙවෙයි. අද කාලේ වෙන විපත්ති කාලවලට ඒවා පුදුම වුණාට සෞභාග්‍යමත් එවැනි කාලවල වල ඒවා ඕන තරම් සිද්ධ වෙනවා. දෙවියන්ගේ පිට ඕන තරම් ලැබෙනවා. උන්වහන්සේ සතරැස් පොකුණ ළඟට ගිහිල්ලා තමන් වහන්සේගේ ගිහි ජීවිතයත් හරිනට තවස් පිරිකර පැළඳගෙන කුටියට ගිහිල්ලා නැවත වැඩම කළා. ඒ මොහොතේදී මන්ත්‍රී දේවිය දුටුවා තමන්ගේ ස්වාමියා මොනතරම් වෙනසකට පත් වෙලාද. ඇවිල්ලා වැඳ වැටලා අඬමින් කිව්වා අනේ ස්වාමිනි මේ මොකද වෙලා තියෙන්නේ? ඔබ වහන්සේ රාජ්‍ය විලාසයෙන් ඉන්න දැන් මේ තවස් විලාසයට පත් වෙලා ඊට පස්සේ නමුත් ස්වාමීනි ඔබ වහන්සේගේ මේ ශාන්ත දර්ශනය මගේ හිත නිවනම උභවහන්සේ රාජ විලාසයෙන් ඉන්නවට වඩා මේ දර්ශනය සෞම්‍යයි සාන්තයි. එනිසා ස්වාමිනි පසේ බුදු කෙනෙකු වගේ මට පේන්නේ මට ස්වාමිනි එහෙනම් පැවිදි වෙන්න අවසර ලැබේවා කියලා අවසර ඉල්ලගෙන ස්වාමියාගෙන් ඒ මොහොතේ තමන්ට නියමිත කුටියට ගිහිල්ලා තවුස් පිරිකර ඇඳගෙන පැවිදි වුණා. පුංචි දරුව දෙන්නවත් තවුස් පිරිකර අන්දවල පැවිදි කෙරෙව්වා. මුළු පවුලම පැවිදි වුණා. අම්මයි තාත්තයි දරු දෙන්නයි වංකගිරියේ වාසය කරනවා. බෝස්තාණන් වහන්සේ මන්ත්‍රී දේවියන්ගෙන් ප්‍රතිඥාවක් ගත්තා කාලේ මිසක් අවේලාවේ කුටීර නොයනට. එසේ මන්ත්‍රී දේවියද බෝස්තාණන් වහන්සේගෙන් ප්‍රතිඥාවක් ගත්තා. නුඹ වහන්සේ යම් තාක් කල් මේ වනාන්තරයේ බඹසර සිල් රකිමින් භාවනා වඩමින් වාසය කරනවා. ඒ තාක් කල් මට නුඹ වහන්සේට උණුපැන් සිසිල් පැන් හදලා දෙන්න, නුඹ වහන්සේට පළවැල නිලාගෙන ඇවිල් උපස්ථාන කරන්නට අවසර ලැබේවා කියලා. අවසර ලැබුණා. එදා පටන් මහා බෝසතාණන් වහන්සේ විවේක සුවයෙන් සමාධි සුවයෙන් මහා සැනසිල්ලකින් වාසය කළා. ධ්‍යාන අභිඥා උපදවාගෙන සීලේ මැනවින් රකිමින් ඒ සීලයට උපකාර අනුග්‍රහ වශයෙන් දරු දෙන්නයි කටයුතු සිදු කළා. උදේ වරුවේම ඒ දරුවන් බෝසතාණන් වහන්සේට බාර දීලා මන්ත්‍රී දේවිය පළවැල සොයාගෙන වනයේට යනවා. දවල් වෙනකොට පළවැලත් අරගෙන ඇවිල්ලා බෝස්ථානන් වහන්සේට ඒවා පූජ කළා. දරුවන්ටත් පළවැල දීලා තමනුත් අනුභව කළ දවස ගෙවනවා. සරල සංසුන් සැහැල්ලු දවසක් ගත කළේ. අජමාලිගාවේ සැපයට වඩා ලක්ෂ ගුණයෙන් අප්‍රමාණ ගුණයෙන් නිරාමිස සුවයක් විඳිමින් මේ රජ පවුල වාසය කළේ. ඔවුන්ගේ මෛත්‍රී බලයේ යෙදුනක් මානේ නපුරු සතුන් සුවිනියුතු වුණා, සංසුන් වුණා, සමගි වුණා. කිසිම නපුරු සතෙක් ඇස නොගැටෙන වාණයට නොගැටෙන හැටියට දෙවියන් විසින් ආරක්ෂාව යෙදෙව්වා. එනිසා බොහොම සැනසිල්ලෙන් වාසය කළත් යම් කිසි දවසක මේ සැනසිල්ල නැති වෙන ලකුණු පහළ වුණා. ඒ තමයි ජූජක කියන බමුණෙක් අමිත්ත තාපනා කියන තරුණ කාන්තාවක් විවාහ කරගත්ත මේ මහලු බමුණා. මේ කාන්තාව නිතරම කඩදර තිබුණා මට ගෙදර වැඩපොළ කරගන්නට දාසියෙකුයි දාසියෙකු යෝනේ. ඉතින් සොඳුරියේ මං කොහෙන්ද මේ දාසියෙක් දාසියෙක් හොයන්නේ? ඇයි උඹට බැරිද අර වෙස්සන්ත රජතුමා දන් දෙනවා, ඒ රජතුමාගේ දරු දෙන්න ගිහිල්ලා අරගෙන එන්න කියලා මේ පාපී අදහස තැනැත්තිය මේ ජූචක බමුණාව යොමු කළා. ජූචක බමුණා මේ අමිත්ත තාපනාගෙන් බේරෙන්න බැරිම තැන මේ වෙස්සන්ත රජතුමා හොයාගෙන නගරයට ගියා. නමුත් නගරයේ මිනිස්සු ගල් ගහලා එලවගත්තා. මෙච්චර දන් දුන්න මැදි තවත්තාවක් දන් ලබා ගන්නද කියලා කුපිත වෙලා මේ ජූජක බමුණා එළෙව්වා. පාර හොයාගෙන වංකගිරියට එන්නට පිටත් වුණා. එහිදී චේතිය පුත්‍ර මුරකරුවට අහු වුණා. ඒ මුරකරුවගෙන් බේරෙන්නට බොරුවක් කිව්වා. මම වෙස්සන්තර කුමාරයේ ගුරුතුමා සුවදුක් බලල යන්න ආවයි කියලා බොරුවක් කියලා තනින් පාර අහගෙන ඉස්සරහට ගියා. අචුතාපස්තුමාටත් ඒ බොරුවම කියලා පාර අහගෙන ඉහළට ගියා. මෙහෙම එනකොට
එදා රාත්‍රියේ මන්ත්‍රී දේවි දරුණු හීනයක් දැක්කා. රතුපාට ඇඳගත් වදකේ කඩුවක් ලිලව ලිලවා ඇවිල්ලා තමන්ගේ හදවත රැනල හදවත කපා ගන්නවා. ඇස් දෙක ගලවගෙන යනවා දුතුව. මේ හීනේ ඒ මොහොතේම ගිහිල්ලා බෝසතාණන් වහන්සේට මතක් කළා. ඒකේ අර්ථවත් කළේ ඇස් දෙක වගේ හදවත වගේ ප්‍රිය දරුවෝ දෙන්න නැති වෙනවයි කියන එක. අහිමි වෙනවයි කියන අදහසේ පෙර නිමිත්ත. තමන් වහන්සේ මොහොතේම දැනගත්තා හිට දරුවන් දන් දෙන්න ලැබෙනවා කවුරු හරි දරුවන් ගෙනියන්න එනවයි කියලා. නමුත් දේවියට කිව්වේ නැහැ. දේවිය මේ දේවල් හිතට ගන්න එපා. දනුමැස්සක සැතපෙන නිසා, සැප පහසුකම් අඩු නිසා ඔය වගේ දේවල් පේනවා, හිතට ගන්න එපා කියලා කිව්වා. නමුත් එතුමියට දැනුණා මේකේ අමුත්තක් තියෙනවා. උදෑසන දරුවන්ට කිව්ව දරුවනේ දැකපු හීනේ නම් නපුරුයි. ඒ නිසා වැඩි දුරට යන්න එපා, කොහෙවත් තනියම යන්න එපා. තාත්තගේ ළඟට වෙලා පරිස්සමෙන් ඉන්න මං එන තුරා කියලා පළවැල නෙලන්නට උදෑසන පිටත් වුණා. වෙනද වගේ නෙවෙයි දා, කෙක්ක වැටෙනවා, කූඩේ බිම් වැටෙනවා, කඳුළුත් වෙනවා ඇස්වලට. මොකද කියලා දන්නේ නැහැ. අන්න ඒ වෙලාවේ තමයි මගතට සොයාගෙන එන මේ ජෝචක බමුණා අසපුවට ගොඩ වුණේ. ගොඩ වෙලා ජයතු බවන් මහරජ කියලා රජතුමන ඔබට ජය වේවා කියලා සෙත් පතාගෙන ඇවිල්ලා මතක් කළා. ස්වාමීනි මම බොහොම දුර ඉඳගෙන ආවේ ඔබ වහන්සේගෙන් යමක් ඉල්ල ගන්නයි. කියන්න ඔබට මොනවද ඕන? මම ඕන දෙයක් දෙන්න. ස්වාමීනි මගේ බිරිඳ මර නිතරම කරදර කරනවා. 16 දාසීකු හන් එන්න කියලා මම මේ ආයේ ඔබ වහන්සේ බුදු බව පතා කියලා දෙය දන් දෙන උතුමේ. ඒ නිසා ඔබ වහන්සේගේ මේ පුංචි දරුව දෙන්න අරගෙන යන්නයි ආවේ කියලා. මේ බමුණා දකින්නකොටම විරූපී රාක්ෂීක් වගේ කළුම කළු පාටයි කුදු වෙලා. දරුව දෙන්න මේ බමුණ දකිනකොටම බය වුණා. දරුව දෙන්න අරගෙන යන්න ආව කියලා ඇහෙනකොට මේ දරුව දෙන්න ව්‍යාග්‍රිය දැකලා බය වෙච්ච මුව පැටව දෙන්නෙක් වගේ දුවගෙන ගියා. දුවගෙන ගිහිල්ලා ඕන ඕන් කතා කරගත්ත ඉන්න තැන කියන්නේ නැහැ කියලා හිතාගෙන පොකුණ ඇතුලේ නෙළුම් කොලාස් හැංගුණා. ඒ වෙලාවේදී බෝසතාණන් වහන්සේ මතක් කළේ මේ දරුවන්ගේ අම්මා තාම ආවේ නැහැ. මෑණියන් ආවට පස්සේ අම්මගෙනුත් අහලා තමයි දන් දෙන්නට ඕන. ඒ නිසා ටිකක් ඉවසන්න කියලා මතක් කළා. නමුත් ජෝජක බමුණ කිව්වා කාන්තාව නම් දාණයට බාධාවක්. කාන්තාවට පස්සේ දන් දෙන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ වහන්සේ දන් දෙනවා නම් දැන්ම දෙන්න. මට දෙනවයි කිව්වා ඔබ වහන්සේ. දෙනවයි කියලා නොදී ඉන්නේ හොඳ දෙයක් නෙවෙයි, බොරුවක් වෙනවා නේද කියලා. නමුත් දරුව දෙන්න හිටියේ නැහැ අහල. ඒ නිසා දරුව දෙන්න හැංගුවා නේද කියලා නින්දාවකුත් කළා. බෝසතාණන් වහන්සේ තෙරින් නැගිටලා පුතා ජාලිය දුව ක්‍රිෂ්ණ ජිනා කියලා කතා කරමින් පොකුණ පැත්තට වැඩම කළා. පුතා ජාලිය කියලා හැනකොට මේ ජාලිය කුමාරයෙක් හදවත කකියන්න ගත්තා. මගේ තාත්තට මං කොහොමද කීකරු වෙන්නේ? තාත්තගේ සෙනෙහස